नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාම ඔබේ ජීවිතේට වටිනා ධර්ම කාරණා රසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපට මේ දීර්ඝ සංසාර ගමනේ මේ සත්වයන් කයවල් වෙනස් කර කර සසර ගමනේ ගියාට මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන චිත්ත පරම්පරාවක නොසෙඳි දිගට යන්නේ එකම චිත්ත පරම්පරාව. මේ කය අතහැරලා ඒ හිත විඥානයේ ඒ සිතුවිලි පරම්පරාවෙම රැස් වෙච්ච කර්මයන් මත තවත් උපතක් කරා ප්‍රතිසන්දියක් කරා යන වෙනස් වෙවි පැවතුනත් එකම සිතුවිලි පරම්පරාවක් එක්ක තමයි මේ විඥානයේ සසරි ගමන් කරන්නේ. මෙන්න මේ විඥානයේට සංසාර පුරුදු පිහිටන්නේ යන්නේ නිසායි. දැන් අපි ඔබ හිතන්න මේ මනුස්ස ලෝක ජීවත් වෙන කෙනෙක්. తాවකාලිකව මේ ආපු මේ දරාගත් මේ කය ඇතුළට විඥානයක් ඇතුල් වෙලා නාම රූප ධර්මයන් ආයතන හයක් හැටියට සකස් කරගෙන දරුවෙක් හැටියට මනුස්ස ලෝකෙට ඉපදුනාට ඒ කය මොන විදිහට හරි මේ සීතලෙන් උණුසුමින් මේවන් ආරක්ෂා කර කර බෙහෙත් ද්‍රව්‍ය ගල්වමින් කොහොම හරි මේ කය පරිහරණය කරගෙන පවත්වගෙන යන්තම් මොන ක්‍රමෙන් බේරි ගියත් අවුරුදු 100ක් යයි. ඒ අනකොට ඒ විඥාණයට මේ කය අතහැරලා තවත් කයක් හොයාගෙන ආපහු යන්න වෙනවා. සමහර වෙලාවට සංසාරේ තමන් රැස් කරගත්ත කර්මයක් එක්ක මේ ගොරෝසු කය අතහරිනකොට විඥාණය ඇදිලා යන්නේ සියුම් ඕපපාතික ශරීරයක් ළඟට වෙන්න පුළුවන්. සමහර ආත්ම භාවවල ඒ විදිහම ශරීරයක් ඒ සැනින් ඕපපාතිකව මැවෙනවා. ඒක තමයි ඕපපාතික උපත කියලා කියන්නේ. නිරේ ඉන්න නිරිසතුන්ට ඕපපාතික පහළවීමක් තියෙනවා. කර්මාන් රූපීව නිරිසත්ත්වයාගේ කය පහළ වෙනවා. ඇස කන නාසය දිව කය මනස ඇතුව පහළ වෙනවා. හැබැයි සියුම් ශරීරය. ප්‍රේතයන්ගේ ශරීරයත් කර්මාන් රූපීව පහළවීමක් වෙනවා. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය හැටියට කර්මාන් රූපිය පහළ වෙනවා. චිත්තක්ෂණයක වෙනසක් තියෙන. එහෙම නැත්නම් ගොරෝසු කයක් හැටියට තිරිසන් ලෝකවලට ඇදිලා යනවා. තිරිසන් මව් කුසවල් වල පිළිසිඳ ගන්න. එක්ක බලු පැටියෙක් හැටියට, පෝස් පැටියෙක් හැටියට, සතෙක් හැටියට නොඑක් ස්වරූප වලින් තිරිසන් සත්වයන්ගේ කුසින් බිහි වෙනවා. එහෙම නැත්නම් බිත්තරයක් ඇතුළෙන් වැඩිලා අර බිත්තර කටුව කඩාගෙන ආයතන හයක් ඉතනත් කුරුල් පැටියෙක් ගත්තත්, කුකුළු පැටියෙක් ගත්තත් එතන ඇස කන නාසය දිව කය මනස ස්වරූප වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කයින් කය තෝරගෙන කර්මාන් රූපීව ශරීර සාමාන්‍යයෙන් తాවකාලිකව කයවල් උපාදාන කර කර ගියාට මේ සංසාරය යන දීර්ඝ සසර ගමන තුල විඥානයත් එක්ක බැඳී පවතින සංසාර පුරුදු තියෙන. මෙන්න මේ සසර පුරුදු වල ස්වභාවය ගැන අද අපි චුට්ටක් කතා කරමු. පිංගතුනි සමහර සංසාර පුරුදු රහත් තුනක් ඒ රහතන් වහන්සේලාගේ ජීවිත තුලත් පිරිනිවන් පානකම් බලපවත්තන. ඔබ ජාතක පොත් වහන්සේ තුල සඳහන් ජාතක කතා ගැන අධ්‍යයනය කරද්දී ජාතක කතා අහලා තියෙනවා නම් කියවලා තියෙනවා නම් ඔබට මතක් වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ එවැනි ජාතක කතාවක් අතීත කතාවක් දේශනා කරද්දී යම් වර්තමානව ඒහා සම්බන්ධ බැඳිච්ච යම් හේතු සාධකයක් හේතුවක් කියදෙනවා. එවැනි අවස්ථාවල එක්ක ස්වාමීන් වහන්සේ නමකගේ යම් දුර්වලතාවයක් යම් ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක ශාසනය තුල ඇති වෙච්ච යම් ප්‍රශ්නයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය පුද්ගලයා අද විතරක් නෙමෙයි එදත් ඔය වගේම තමයි කියන්නේ. අන්න එතකොට භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කරන අනේ ස්වාමීනි අපිට අතීත කතාව දේශනා කරන්න. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ අතීත සංසාරෙත් මේ පුද්ගලයා ඔය වගේම තමයි කියලා ඒ අතීත කතාව මුල් කරගෙන දහම් දේශනා. එව තමයි ජාතක පොත් වහන්සේ තුල බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙන්නේ එවැනි අතීත පුරුදු වර්තමානයේ බලවත් වෙච්ච සිදුවීම්. පිංගතුනි මේ බුද්ධ ශාසනය තුල වැඩ හිටිය රහතන් වහන්සේලා අතර ඔබ අහලා ඇති පිළිඳි වච්ච මහ රහතන් වහන්සේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙක් රහත් කියලා හිතපු ගමන් හිතාගන්නේ මේ කෙනා හැම වෙලාවෙම බොහෝම සංවර වචන ඇති. කතා කරන වචන හැම වෙලාවෙම බොහෝම සාන්ත වචන තමයි කතා කරන්නේ. ඉරියව් හරීම සංවරයි හරීම ප්‍රසන්නයි.
බොහෝ රහතන් වහන්සේලාගේ ස්වභාවය වගේ තමයි. හැබැයි ඒ අතර බුද්ධ ශාසනය තුල අර වගේ සංසාර පුරුදු පිහිටපු ඒවත් බලවත් වෙච්ච එක නමක් දෙනමක් කීප නමක් ගැන සඳහන් වෙලා තියෙනවා. පිලින්දිවච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහොම කරුණා මෛත්‍රියෙන් යුක්තයි. හැබැයි උන්වහන්සේගේ භාෂා විලාසි කතා කරනකොට සමහරුන්ට නිකන් හිත රිදෙනවා. ඒ අයට නිකන් බනිනවා වගේ වසලවාදීන් තමයි කියන කතා කරන්නේ. ඒ කාලේ උසස් කුලවල අය සාමාන්‍යයෙන් ඉන්දියාවේ අතටත් ඒ කුල බේදෙ උපරිමෙන් තියෙන රටක්. මේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ දැන් මිනිස්සු දන්නේ මේ රහතන් වහන්සේ නමද කවුද කියලා. උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්නේ මෙහිවරේ මේක ගණින් කරපන් වසලයා අරක ගෙනින් වසලයා. එතකොට මේ වසලවාදී වසලයා කියන වචනයත් එක්ක උන්වහන්සේ මේ වචනෙන් තමයි කතා කරන්නේ. හැබැයි කවුරුත් මිනිස්සු කැමති නැහැ Tamanṭa මිහි සැර කරලා වසලයා මෙහෙවරෙන් ගණින් එහෙම කියන මිනිස්සු කැමති නැහැ ඒ වහන්. මේ සමහරු කල්පනා කරා මේ හාඳුරු කතා කරන්නවත් දන්නේ නැහැ. බලන්න මේ හාඳුරුන්ගේ මේ තියෙන නරක වචන බොහොම සැර පරුසව හැම වෙලාවෙම අපිට බනිනවා. අපි බුදුරජාණන් වහන්සේට ගිහින් මේ චෝදනාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිමු කියලා දැන් චෝදනාව පිරිසම එකතු වෙලා ගියා. පිරිසක් ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කළ කෙනෙක් අනේ ස්වාමීනි අර අසවල් ස්වාමීන් වහන්සේ කතා කරන්නවත් දන්නේ. උන්වහන්සේ බොහොම සැර පරස විදිහට අපිට බොහොම සැරින් කතා කරන්නේ වසලයා වසලයා කියන. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා. කැඳවල පිළිඳි වච්ච හාඳුරගෙන් අහනවා භික්ෂුව ඇත්තද මේ? ඔබ වහන්සේ මේ මිනිස්සුන්ට බොහොම සැර පරස විදිහට වසලයා වසලයා මෙහිවරින් කී කිය ඔබ එහෙම කතා කරනවද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ද්වේෂයෙන් වෛරයෙන් තරහින් කියන දෙයක් නෙවෙයි කිව්. මගේ හිතේ ද්වේෂ සිතුවිල්ලක් ඇතිවෙන බවක් බොහෝ කාලෙක මන් දන්නේ නැහැ කිව්. යම් දවසක මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණද එදා පටන් මගේ හිතේ කෙනෙක් ගැන තරහක් ද්වේෂයක් ගැටීමක් ඇති වෙලා නැහැ කිව්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ කවුද? කෙලෙසුන්ගෙන් මිදිච්ච මහරහතන් වහන්සේ නමක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පුද්ගලයා මේ විදිහට නැවත නැවත මෙහිම කතා කරන් මොකද්ද මේ සංසාර පුරුද්දක්? බලනකොට ආත්ම සිය ගණනක් බ්‍රාහ්මණ මහාසාර කුලේ ඉපදිච්ච උසස් පවුල බ්‍රාහ්මණයෝ අතර උසස් බ්‍රාහ්මණ කුලයක ඉපදෙමින් ආපු කෙනෙක් ඒ සංසාර පුරුද්ද. එතකොට ඉන්දියාවේ ඔය කුල ભેදේ තියෙන සමාජය අදටත් පහත් කුලවල අයට බොහොම පහත් විදිහට මිනිස්සු කතා කරන්නේ සලකන්. බමුණු තමයි බොහොම උසස් කියලා අදටත් උන් හිතාගෙන ඉන්නේ. අදටත් මේ මතවාද තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මීටත් වඩා ඉහළින් මිනිස්සු මේවා පිළිගත්තා. ඒ නිසා ඒ බ්‍රාහ්මණයෝ තමන්ගේ උසස්කම හොවා දැක්වීම පිණිස ඒ බ්‍රාහ්මණයන්ට අදාළ වේද ග්‍රන්ථ බ්‍රාහ්මණ ශ්ලෝක මේවා ඔවුන් තුල පමණයි ඔවුන් තියාගත්තේ. වෙන කෙනෙක් මේවා අහගෙන හිටියොත් ඒ කනට අර රත් වෙච්ච ලෝදියවක් කරන්න කියනවා. ඊළඟට කවුරු හරි මේ බ්‍රමුණන්ගේ මේ ශ්ලෝක බමුණන්ගේ මේ බ්‍රාහ්මණ මේ ත්‍රිවේදී සඳහන් වෙන දෙයක් කටපාඩම් කරගෙන කියනව ඇහුනොත් ඔහුගේ දිව කපන්න කියන. එතකොට ඒ තරම් ඒ සමාජයේ තුල අර බ්‍රාහ්මණියෝ තමයි උසස්. ඒ අයට විතරයි මේ අධ්‍යාපනයේ ඉගෙන ගැනීම ශ්ලෝක කටපාඩම් කිරීම ඒ අය තුල පමණයි. සාමාන්‍ය අහිංසක මිනිස්සු පහත් කුලවලයි. ඒ අය එක්ව අසූචිය අදින අය පාරවල් සුද්ධ කරන අය වැඩකාරකම් කරන අය. එතකොට මේ වගේ ශුද්ධ කුල තිබුණා. එතකොට ඒ අය සමාජයේ බොහොම පහත් කළ සැලකුවේ. එවැනි අයට සමාජයේ අර උසස් අය කතා බහ කරන්නත් අර වගේ තමයි. ඉතින් මිනිස්සු දෙකට තුනට නැමිලා ඔළුව නමාගෙන ගැහුවත් බැන්නත් මොනවා කරත් බොහොම පක්ෂපාතී විදිහට තමයි මේ සමාජය තුල ජීවත් වෙලා තියෙන්නේ. අන්නේ විදිහට ආත්ම සිය ගණන බ්‍රාහ්මණ මහාසාර උසස් කුලයක ඉපදෙමින් ආපු කෙනෙක් මේ පිළින්දි වච්ච හැටියට ඉපදිලා උන්වහන්සේ සසර පිනට භාවනා කළා. උන්වහන්සේ රහත් වුණා. හැබැයි උන්වහන්සේගේ අර සංසාර පුරුද්ද මේ හිතේ තරහකින් කියලා නෙමෙයි පුරුද්ද. ඒ පුරුද්දත් එක්ක උන්වහන්සේ කතා කරන ශෛලිය කතා කරන ස්වභාවය තව කෙනෙකුට හිතෙන්නේ මේ මට බනිනවා මට සැරින් කියනවා උන්වහන්සේට කතා කරන්නවත් තේරෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ වගේ සමහර සංසාර පුරුදු සමහර පුද්ගලයන් තුළ රහත් උනත් පිහිටලා තියෙන බව දේශනාවල සඳහන් වෙනවා. ඒ අතර ওই සංයුත්ත නිකාය සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ ඒත් එක මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උදෑසන අරුණෝදයත් එක්ක තමයි භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ පාත්‍රයට දාන එකක් පිරිනකන් උදේම ගිහිල්ලා පිණ්ඩපාතේ කරනවා. මේ පිරිච්ච දාන ටික හොඳට විවේක තැනකින් වැඩ ඉඳලා කුස පිරෙන්න මර දාන ටික වළඳනවා. වළඳලා අනේ අනික් ස්වාමීන් වහන්සේලා නම්
ඒ දානි ටික වළඳලා උන්වහන්සේලා බණ භාවනා කරගෙන වීරිය වඩන මේ ස්වාමීන් වහන්සේ පාත්‍රයේ හොදලා ආයි පින්ඳ පාති වඩිනවා ආයි පින්ඳ පාති වැඩම කරලා ආයිමත් දානි ලැබුණාට පස්සේ ඒ දානි ටිකත් පැත්තක වාඩි වෙලා වළඳන වෙලාව තියෙනවා නම් ඉර අවරට යන්න කලින් ආයිමත් පින්ඳ පාති වඩින පාත්‍රයේ පිරෙන්නම දානි බෙදා ගන්න දානශාලාවට වැඩියක් දානිකට වැඩම කරත් පාත්‍රයේ පිරෙන්නම බෙදාගෙන අර දානි ටික ඔක්කොම වළඳන මේක බලාගෙන හිටපු පිරිසක් ස්වාමීන් වහන්සේලම කල්පනා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ පමණ දැන ආහාර වළඳන් ආහාරයේ ප්‍රමාණය දැනගන් මේ ස්වාමීන් වහන්සේ නම් වැඩි පිණ්ඩපාති වඩිනවා වළඳනවා පිණ්ඩපාති වඩිනවා වළඳනවා උන්වහන්සේ මේ ආහාරයේ ප්‍රමාණයක් දන්නේ ආහාරයට කිජු වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේට මේ ගැන කියන්න ඕනේ කියලා හිතුණා තිලා ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආසවල් භික්ෂුව හැබැයි ඉතින් උන්වහන්සේ අවේලාවේ දානි වළඳන්නේ අවේලාවේ ගිලම්පස වළඳනවා සැරින් සැරේ බොහොම අපහසුයින් උන්වහන්සේ වැඩ ඉන්නේ පිණ්ඩපාතේ යන වෙලාවේ තමයි පිණ්ඩපාතේ ගිහින් ඒ වෙලාව අවසන් වෙනකම්ම දානි වළඳන දැන් මේ භික්ෂුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආසවල් භික්ෂුව බොහෝ දානි වළඳනවා කියලා පිණ්ඩපාතේ වඩිනවා ඒ පිණ්ඩපාතේ වැඩම කරත් Tamanට දානි ටික ප්‍රමාණවත් වුණාම නවත්තන්නේ පාත්‍රේ පිරෙන්නම පිණ්ඩපාතේ කරන ඒ දානි ටික වළඳලා ආයිත් පිණ්ඩපාතේ වඩිනවා කියලා උන්වහන්සේගේ වැඩේ දාලේ වළඳන එකමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගැන විමසන්නේ ස්වාමීන් වහන්සේව කැඳෙව්වා අර සංගය අතරදී අර භික්ෂුවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ අහන භික්ෂුව ඇත්තද මේ ඔබ වහන්සේ ගොඩාක් දානි වළඳනවා කියන්නේ ඇත්තයි කියලා ඇහුවා එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම මේ ගන්න ටිකක් මට මදී මදී වගේ කි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කවුද මේ ඇයි මේ සංසාර පුරුද්දක්ද මේ බලනකොට කෙලෙසුන්ගේ මිදිච්ච මහරහතන් වහන්සේ නමක් දැන් බලන්න අපිට හිතා ගන්න බෑනේ කෙලෙසුන්ගේ මිදිච්ච මහරහතන් වහන්සේ නමක් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානී තින බුදුරජාණන් වහන්සේ දැක්ක රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ බැලුවා නමුත් මේ සංසාර පුරුද්ද ඇයි උන්වහන්සේ මේ තරම් වළඳන්නේ ඒ වැළඳුවත් කුසගින්න නිතර නිතර උන්වහන්සේට දැනෙන්නේ හේතුව මොකක්ද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා ආත්ම සිය ගණනක් හස්ති රාජයේක් වෙලා ඉපදිච්ච කෙනෙක් සසරි බොහෝ ආත්ම භව ගානක් හස්ති රාජෙක් ඇතෙක් කියන ඔබ දැකලා ඇති ඔය ඇත්තෝ ඔය කැලෑවල් වල ඉන්න අලිය ඇත්තෝ උන්ගේ වැඩේ හැම වෙලාවෙම අතු කඩා ගන්නවා කනවා කොළ කනවා හැම වෙලාවෙම ඇවිද ඇවිද දවසට කොළ අතු ටෝන් ගානක් කනවා කියන එතකොට මේ සත්‍යයන්ගේ ස්වභාවය තමයි මේ අලින්ගේ ස්වභාවය ඇත්තුන්ගේ හැම වෙලාවෙම උන්ට කුසගින්න දැනෙනවා හැම වෙලේම මොනවා හරි කකා හපහප කොළ අතු කඩ කඩා ඉන්න එතකොට මෙන්න මේ පුරුද්ද ආත්ම එකක් දෙකක් නෙමෙයි ආත්ම සිය ගණනක් සසර පුරුද්දක් හැටියට සකස් වෙච්ච පුරුද්දක් මනුස්ස ලෝකෙට ආවත් තිරිසන් අපායයි. ඒ ආවත් අර විඥාණයත් එක්ක සංසාර පුරුදු ගමන් කරන. තිරිසන් සතෙක් හැටියට ඇතෙක් හැටියට ආත්ම සිය ගණනක් විඥාණය මේ විදිහට ඉපදීපදි ගිහිල්ලා ඒ තිරිසන් ශරීර අතහැරලා මනුස්ස ලෝකයකට ඇදිලා ආවත් ඒ විඥාණී සංසාර පුරුදු තිබුණා. ඒ සසර පුරුදුවල ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අර පිරිසට කියනවා මහණෙනි මේ භික්ෂුවට නිඳා පහස කරලා හිත අපහදවාගෙන ඔබ බොහෝ අකුසල් රැස් කරගන්න එපා. මේ භික්ෂුවගේ සංසාර පුරුද්දක් උන්වහන්සේ මේ ආහාර ගැන ආසාවේ ආහාර ගැන තියෙන ලොල්කමක් නිසා පිණ්ඩපාත වැඩම කර කර දානි වළඳනවා නෙමෙයි මේ සංසාර පුරුද්දක් කියෝ. එතකොට අපිට පේනවා සසර පුරුදු මහරහතන් වහන්සේලා තුල තිබිලා තියෙන. හැබැයි බුදුවරු තුල සංසාර පුරුදු නැහැ. බුදුරජාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම තව බුදු කෙනෙක් සමග ගුණෙන් සීලෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනෙන් බුද්ධ ඥානයන්ගෙන් ඒ සියලු දේවල් වලින් සමානයි. ඒ නිසා තමයි ධර්මයේ හඳුන්වන්නේ අසම සමෝ. බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුට සම වෙන්නේ නැහැ. හැබැයි තවත් බුදු කෙනෙක් එක්ක සමාන වෙනවා. මේ පුතත්ජන ලෝකේ වෙනත් මනුස්ස ලෝකේ ඉන්න අයට හරි දෙවියන් බ්‍රහ්මයන් ඒ වෙන කායකවත් සමාන කරන්න බෑ. හැබැයි බුදු කෙනෙක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙච්ච තවත් බුදු කෙනෙක් එක්ක සමාන වෙනවා. අන්න ඒ නිසා අපි ධර්මයේ කියන අසම සමෝ කියලා. අනේ නිසා පිංගතුනේ බුදුවරුන්ට සංසාර පුරුදු බලපෑවේ නැති වුණත් මහරහතන් වහන්සේලා තුල සසර පුරුදු පැවතිච්ච බව අපිට මේ දේශනාව ඔස්සේ පේනවා. ඊළඟට ඔබ තේරුම් ගන්න අපේ විඥානේ මේ සසරේ ගමන් කරන විඥානේ ස්වභාවය තමයි මේ හිත යමකට නැඹුරු වුණාට පස්සේ හිත යමකට පුරුදු කරාට පස්සේ ඒ පුරුද්ද ඔස්සේ හිත වැඩිගෙන වැඩිගෙන යනවා. ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. දැන් ඒක මේ වගේ
ධර්මයේ සඳහන් වෙනවා අවිජ්ජා සහගතෝ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤූපගං හෝති විඤ්ඤාණං අවිද්‍යා සහගත පුද්ගලයා අවිද්‍යා සහගතෝ පුරුෂ පුද්ගල අවිද්‍යා සහගත පුද්ගලයා පුඤ්ඤංචේ සංඛාරං එයා පුඤ්ඤාභි සංස්කාර රැස් කරන්නේ අපින් කරනවා නැවත නැවත පින් කරනවා අபிසංකරොන්තිති නැවත නැවත පින් කරනවා පුඤ්ඤූපගං හෝති විඤ්ඤාණං එතකොට යාගේ විඤ්ඤාණේ පිනටම සකස් වෙලා පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් යාට හැදෙනවා නිතර නිතර පින් කරනකොට පිනට නැඹුරු වෙච්ච හිතක් සකස් වෙනවා ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත අවිජ්ජා සහගතෝ පුරුෂ පුද්ගලෝ අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤූපගං හෝති විඤ්ඤාණං කියන මේ අවිද්‍යා සහගත කෙනා අකුසල් කරනවා පව් කරනවා එහෙම අකුසල් කරනකොට පව්කම් කරනකොට නැවත නැවත ඒ අකුසලෙ යෙදෙනකොට අපුඤ්ඤූපගං හෝති විඤ්ඤාණ. එයාගේ විඤ්ඤාණේ අකුසලයට නැඹුරු වෙලා පවට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් යාට සකස් වෙනවා. එතකොට බලන්න පින් කරනකොට පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් සකස් වෙනවා. අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙච්ච පවට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් සකස් වෙනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්වලා දෙනවා මහණෙනි අකුසල් වලින් වළකින් අකුසල් කර කර හිටියොත් මුළු විඤ්ඤාණයම අකුසලයට නැඹුරු වෙලා සම්පූර්ණයෙන් හිත අකුසලයේ තුලම සකස් වීගෙන නැඹුරු වෙලා යනවා. ඒ නිසා සබ්බ පාපස්සකරණං සියලු පාපී අකුසල් වලින් වළකින් නිතර පින් කරනකොට නිතර කුසල් වඩනකොට පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් සකස් වෙනවා. ඒ නිසා කුසලස් උපසම්පදා නිතර නිතර පින් කරන නිතර නිතර කුසල් වඩන්න. දැන් ඒ නිසා තමයි ඉස්සර අපි මිනිස්සු හැමදාම පින් කරන්න අතේ හැකියාවක් නැහැ වීර්යය නැහැ සල්ලි නැහැ වෙන්න පුළුවන්. හැබැයි කරපු පින නැවත නැවත සිහි කර කර හිතේ බලවත් කරගන්න පුළුවන්. ඒ නිසා පින් පොතක් තියාගත්තා. ඒ පින් පොතේ තියෙන පින්කම් සිහි කරනවා. දානයක් දුන්නහම ඒක ආමන් දානි දුන්න එච්චරයි කියලා එතනින් අතහරින්නේ නැහැ. ඒ දානමේ පින ගැන සිහි කර කර සිහි කර කර ඒක භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. අපි කරන පින භාවනාවක් වශයෙන් වඩාගෙන දියුණු කරගන්න පුළුවන් හිතේ. ඒ කරපු පින ගැන හිතන්න හිතන්න නැවත නැවත සිහි කරන්න සිහි කරන්න පිනට නැඹුරු වෙච්ච හිතක් පිනට නැඹුරු වෙච්ච විඥානයක් පුඤ්ඤෝපගං හොති විඥාන ඔබට සකස් කරගන්න පුළුවන්. හැබැයි අකුසල් කරොත් අකුසල් කරන්න කරන්න නැවත නැවත අකුසලයේ දෙනකොට විඥානේ අකුසලයේටම නැඹුරු වෙලා සකස් වෙනවා. ඊට පස්සේ ආගේ හිත හැම වෙලාවෙම වැඩ කරන්නේ හිත සකස් වෙන්නේ හිත හොයන්නේ අර පුරුද්දට අනුව අකුසල් පැත්තම තමයි. හිත ඇදීගෙන යන්නේ අකුසල් පැත්තටමයි. ඒ නිසා බුදුරු පහළ වෙලා අපිට පෙන්නනවා සියලු පාපී අකුසල් වලින් වළකින් කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න. එතකොට අකුසල් වලින් වළකිනවා කුසල් වඩනවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනී කරගන්න හිත දමනී කරන් සමත විදර්ශනා වඩන් භාවනා කරන් ඒ භාවනාව තුලත් විඥානේ නැඹුරු වෙයි. ඒක බුදුහාඳුර පෙන්නනවා ආනිඤ්ඤං චේ සංඛාරං අபிසංකරොන්තිති ආනිඤ්ඤූපගං හෝති විඥානං කියන. ආනිඤ්ඤාවි සංස්කාර කියන්නේ සමාධිය. කෙනෙක් නිතර පුරුදු වෙනවා මේ පංච නීවරණ යටපත් කරලා හිත සමාධිමත් කරන් භාවනා කරන්. එයා නිතර නිතර භාවනා කරනවා. ආ එක දවසක් භාවනා කළා දැන් ඔය මදය කියලා හිතන්නේ. එයා නිතර නිතර භාවනා කරනවා. එහෙම නිතර නිතර භාවනා කරන භාවනා කරන එයාගේ විඥානේ භාවනාවට නැඹුරු වෙච්ච හිතක් භාවනාවට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. දැන් ඔන්න ඔබට ওই ටික තේරුම් ගත්තා නම් දැන් ඔබට සරලව මෙන්න මේ ටික මෙතන තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අවිද්‍යා සහගත මේ පෘථජන කෙනා නිතර නිතර පින් කරන්න පිනට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. ඊළඟ දේ තමයි නිතර නිතර අකුසල් කරන්න කරන්න අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. නිතර භාවනාවේ දෙනවා නම් භාවනාවට නැඹුරු වෙච්ච විඥානයක් හැදේ. එහෙමනම් ඒක මේ වගේ. අපි කතාවට කියනවා බහල ඇති මැස්ස ගහන ගහන පැත්තට වැල ඇදිලා යනවා කියලා. ඔබ තාමානේ දන්න ඔය පැෂන් වැලක් හරි මෑ වැලක් හරි මොනවා හරි ඔය වැල් වර්ග තියෙන මේ වැල සාමාන්‍ය ගෙවල් වල මැස්සක් හදනවා. ඒ මැස්ස කොහෙට හරි එක්ක බිත්තියකට හරි හේතු කරලා ඇල කරපු ගමන් අර වැල බිත්තිය දිගේ යනවා. ඊට මැස්ස දිගේ ගිහිල්ලා බිත්තියට ගියා බිත්තිය දිගේ යනවා. සමහරු තාප්පෙට ඇල කරනවා. එක්ක ගහකට ඇල කරලා තියෙනවා මැස්ස. ඊළඟට ගහ දිගේ වැලේ තියලා යනවා. ඒ වගේ යමකට නැඹුරු වුණාට පස්සේ නැඹුරු වෙච්ච දේ ඔස්සේ වැල ඇදිලා යනවා. අන්න ඒ වගේ තමයි විඥාන. නිතර නිතර පින් කරනකොට පිනට නැඹුරු වෙනවා. ඒක මේ වගේ. දැන් ඔබ හිතන්න දැන් බොහෝ කාලයක් තිස්සේ රාත්‍රී 7ට මේ ධර්ම දේශනාව සිදු වෙනවා. එතකොට
අපි හිතමු කවුරු හරි අපි හැමදාම මේ බණ හමු කියලා පටන් ගත්තා. අපි හිතමු කවුරු හරි මේ අපේ බණ මහන්න පටන් ගන්නත් කියලා. සමහර වෙලාවට ඉස්සෙල්ලාම බණ අහන්න පටන් ගන්නකොට ටිකක් අමාරුයි. අනේ බෑ කියලා හිතෙනවා. පස්සේ බැරිය කියලා හිතෙනවා. හෙට ඉඳන් බණ අහන්න පටන් ගන්නවා එහෙමත් හිතෙනවා. හැබැයි අපි හිතමු කොහොම හරි ආසාවෙන් කවුරු හරි කියනවා නෑ ඔය බණ අහන්න බොහොම හොඳයි. ගොඩාක් හොඳ වැදගත් කරුණු යන ඔයා බණ අහන්න කියලා කියනවා. දැන් ඔන්න එයා දැන් සූදානමින්ම දැන් මේ බණ පළවෙනි දවසේ අහනවා. ආයි ඊළඟ දවසෙත් මතක තියාගෙන අහනවා. ආයි ඊළඟ දවසෙත් මතක තියාගෙන අහනවා. ඔහොම කාලයක් බණ අහගෙන අහගෙන යනකොට අන්න දැන් විඥාණයට පිනක් කරනවා. ඒ පින නැවත නැවත ඒ විදිහටම කරනවා. එහෙම කරන්න කරන්න විඥානේ පිනට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. පුඤ්ඤෝපගං හෝති විඥාන. දැන් හිතේ ස්වභාවයේ හිත නැඹුරු වෙලා තියෙන. බණ යන වෙලාව එනකොට මතක් වෙනවා. උදේ ඉඳන් මතක් වෙනවා අද බණ තියෙනවා. දවල් වෙනකොට මතක් වෙනවා අද බණ තියෙනවා. හවස 7ට නම් බණ තියෙන්නේ 6ේ ඉඳන් දැන් බණ ගැන තමයි හිත වැඩ කරන්නේ. අද 7ට බණ තියෙනවා. ඔක්කොම ඉස්සලා උයලා පිහලා බණ අහන ලෑස්ති වෙන්න ඕනේ. දැන් ගෙදර වැඩ කරලා ඔක්කොම කළා දැන් බණ අහන සූදානම් වෙන. වෙන වැඩක් කර කර හිටියා නම් ඔක්කොම පැත්තක තියලා ආ දැන් බණ යන වෙලාව දැන් බණ අහන වෙලාව කියලා දැන් හිත අර ධර්ම දේශනාවට පුරුදු වෙලා බැරි වෙලාවත් අපේ හිතම එක දවසක් මග හැරෙනවා කියලා මලගයක් ඉදෙන්න පුළුවන් නෑ දෑගේ ඥාතියෙක්ගේ හදිසි ගමනක් වැටෙන්න පුළුවන් ගිහිල්ලා ආපහු බණ අහන්න එනවා කියලා හිතාගෙන ගියා මගදී බස් එක කැඩුණා වාහනේ කැඩුණා. එතකොට මේ වගේ හේතු මත අර බණ අහන්න තිබ අවස්ථාව මග හැරෙන. දැන් අන්න නිතර නිතර බණ අහපු කෙනාට එක දවසක් බණ මග ඇරෙනවා. දැන් හිතට ලොකු අඩුවක්. හිතට දැන් මේක තදින් දැනෙනවා. අනේ අද මට බණ ටික අහගන්න බැරි වුණා. ප්‍රාදී අද මට බණ ටික අහන්න බැරි වුණානේ. දැන් ඕකම කියන ඕක මතක් වෙන හැම වෙලාවෙම නිදාගන්න ගියා මතක් වෙනවා. ප්‍රාදී අද මට බණ ටික අහගන්න බැරි වුණා. ඇයි හිත ඒකට පුරුදු වෙලා. අන්න ඒ නිසා කුසලයට හිත පුරුදු කරගත්තට පස්සේ හිත කුසල අරමුණ ඔස්සේම නැඹුරු වෙලා යනවා. ඒ නිසා නිතර නිතර බුදු ගුණ සිහි කරන්න පුරුදු වුණොත් විඥානේ බුද්ධානුස්සතිය ඔස්සේ වැඩෙනවා. නිතර ධර්මයේ ගුණ සිහි කරන්න පුරුදු වෙච්ච කෙනාගේ විඥානේ ධම්මානුස්සතිය ඔස්සේ සකස් වෙනවා. නිතර සංඝ ගුණ සිහි කරන්න පුරුදු වෙච්ච කෙනාගේ විඥානේ සංඝානුස්සතියට අනුව හිත සකස් වෙනවා. ඒ වගේම අපි හිතමු කවුරු හරි හැමදාම බුදුන් අඳින මල් පූජා කරලා ගෙදර බුදුන් අඳින. එක දවසක් බුදුන් අඳින්න බැරි වුණොත් කාලයක් යනකොට ඒක පුරුද්දා. අනේ අද මට බුදුන් අඳින්න බැරි වුණා. ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවා. අන්න ඒ නිසා නිතර නිතර පින් කරන කෙනාට විඥානේ පිනට නැඹුරු වෙන. ඔය වගේම තමයි අකුසලයක්. නිතර නිතර අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙන. මොකද පිනට නැඹුරු කරගන්නවට වඩා අකුසලයටයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. ආයි අමුතුවෙන් නැඹුරු කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ නැහැ. හිත පවතින්නේ අකුසල මූලයන් තුල. අපේ විඥානයේ තුල ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් තුල පිහිටපු හිතක් අපිට තියෙනවා. අපි මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ මේ හිත අභ්‍යන්තරේ විඥානයත් එක්ක සසර ගමන් කරන ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් විඥාන. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත් හිත විඥානේ හැම වෙලාවෙම අකුසල් පැත්තට තමයි දුවන්නේ. රාග අරමුණක් යොමු වෙනකොටම ඉන්ද්‍රයන්ට සැනින් රාගය විසිලා එනවා. ආයි අමුතුවෙන් උත්සාහයෙන් ඇති කරගන්න ඕනේ. ද්වේෂ අරමුණක් පටිග නිමිත්තක් යොමු වෙනකොටම තරහකාරී කැස්තිකින් දැක්කයි කියලා හිතන්නේ. ඒක කවුරු හරි ඔබට බනිනවා කණින් ඇහුවා. ඔබ අකමැති අප්‍රිය අමනාප එක්කෝ සැරක් නාසයට දැනුණා. එක්කෝ කන බොන වෙලාවේ එක්කෝ ගලක් හැපෙන සමහරවිට ගල් කැටයක් හැපුණා සැනින් කේන්ති යන අය ඉන්නේ. එතකොට මේ වගේ අපි අකමැති අප්‍රිය අමනාප අරමුණක් පටිග නිමිත්තක් යොමු වෙච්ච සැනින් පටිගේ මතුවේ ද්වේෂයේ මතුවේ. ඒක තමයි විඥානිස බහි අලු යට ගිනි පොකුරු වගේ රාග ද්වේෂ මෝහ ආදී අකුසල් හිත යට තැම්පත් වෙලා තියෙනවා. ඒව අපායගාමී ආශ්‍රව හැටියට සෝතාපන්න වෙනකල් හිත අභ්‍යන්තරේ යටපත් වෙලා තියෙනවා. ඒව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ ධර්මාවබෝධය ලැබලා සෝතාපන්න ඵලයටපත් වෙන කෙනාට. එතකන් සෝතාපන්න ඵලයෙන් මෙහා ඕනෑම මොහොතක අපායගාමී අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටෙන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න පවට නැඹුරු වෙච්ච කෙනා නිතර ප්‍රාණඝාති කරනවා. සත්තු මන ඔබ දැකලා ඇති සමහරු නිතර නිතර ප්‍රාණඝාති යෙදෙන අය. හිත ඒ ඔස්සේමයි දුවන්. සමහරු කියනවා මහා පව්කාරේ ওই මිනිස්සයා සතෙක් දැක්ක තැන මරනවා. කාගේ හරි අනුන්ගේ වත්තක ඉන්න සතෙක් වෙන්න පුළුවන්. පැනලා යන්නේ ආ මම මරන්නම් කියලා. එතකොට අපිට පේනවා මේ වගේ අකුසලයට හිත දුවනවා. නිතර නිතර අකුසලයට පුරුදු වෙච්ච කෙනාගේ විඥානේ ඒ අකුසලයේ තුලම වැඩ කරන. ඊළඟට හොරකමට පුරුදු වෙච්ච කෙනා. ඔබ හිතන්න හොරකමට පුරුදු වෙච්ච කෙනා
හැම වෙලාවෙම කොතන ගියා පන්සලකට එක්කවත් හිත යන්නේ අඩුගානේ බුදු පිළිමේ හරි උස්සන් පන්සලේ පින් කැටේ හරි කඩන් මොනවා හරි පන්සලේ වටිනා දෙයක් තියෙනවා නම් ඇහැ ගහගෙන S2 කින් බලන්න කොහින්ද පණින්නේ පන්සලට මොනවද මෙහි තියෙන වටිනා කියන දේවල් සමහරු සීල් ගන්න ගිහිල්ලා කාගේ හරි සිරිපු දෙක උස්සන් යනවා මේ නික අමතක වෙලා දාගෙන යනෝ නේ තමන්ගේ දෙක තියලා වටිනා දෙකක් දාගෙන යනවා ඒ හොර පුරුද්ද සංසාර පුරුදු එතකොට සමහරු කාගේ හරි බෑග් එකක් උස්සගෙන යනවා මේ බස් පියාගෙන ඉඳලා භාවනා කරන්නා වගේ අනුන්ගේ බෑග් එකක් අරගෙන යනවා එතකොට අපිට පේනවා මේ සසර පුරුදු වල ස්වභාවයේ අකුසලයට නැඹුරු වෙච්ච හිත අකුසලයක් ඔස්සේම දුවනවා එයාගේ හිත හැම වෙලාවෙම අකුසල අරමුණීමයි වැඩ කරන්නේ අන්න අපුඤ්ඤං චේ සංඛාරං අபிසංකරුන් තීති අපුඤ්ඤෝපගං හෝති විඥාන ඒ නිසා වැරදි කාම සීවනයේ දෙන කෙනා ඒක පුරුද්දක් කරගත්ත කෙනා සමහරුන්ට ඒකෙන් වළකින්න බෑ කොච්චර සමහරු 17 අහු වුණාට පස්සේ දිවුරනෝ බිරින්දටත් දන ගහලා වඳිනා ඉන්නවා මං ආයි කරන්නේ නෑ මට සමා වෙන්න මං වැරද්ද පිළිගන්නවා එහෙම මිනිස්සුත් ඉන්නවා ආයි ටික දවසකින් ආයි අනාචාරය ගිහිලා කොහේ හරි සල්ලාලක මේ ගිහිලා ආයි යහුවෙන ටික දවසයි තමන්ම හිතා ගන්නවා එකෝ කරඬුවේ අත තියලා දිවුරනෝ බුදුන් ඇඳලා දිවුරලා කියන්නේ එකෝ දරුව පල්ල මගේ ඇස් දෙක පල්ල මන්නම් ආයි මේ වැරද්ද කරන්නේ නැහැ කියලා දිවුරලා යනවා ගිහිල්ලා ආයි ටික දවසයි ආයි අර වැරද්දේම ඉතිලා යනවා එතකොට අපිට පේනවා සමහර පුරුදු ඒ පුරුද්ද නවත්ත ගන්න බෑ සමහරුන්ට මොකද විඥානේ පුරුද්ද ඔස්සේ හිත දුවනවා ඊළඟට බොරු කියලා පුරුදු වෙච්ච කෙනාට කට ඇරියොත් බොරුවක්ම තමයි යා බොරු හදනවා බොරු මවනවා යාට බොරු කියුවේ නැත්නම් නිකන් කෑවේ වීවේ නැහැ වගේ සමහරුන්ට ඇයි විඥානේ පුරුදු වෙලා තියෙන බොරුවෙන්ම ජීවත් වෙලා බොරුවෙන් මිනිස්සු රවට්ටලා පුරුදු කෙනා එයාට සත්‍ය ප්‍රිය නැහැ සත්‍යවාදී කෙනාට තමයි සත්‍ය ප්‍රිය සත්‍ය රසවත් ඔබ අහලා ඇති දැන් සමහරු කියන්නේ ඇත්ත තිත්තයි කියලා ඇත්ත තිත්ත වෙන්නේ බොරුකාරයට සත්‍යවාදී කෙනාට සච්ඡං හවේ සාදු තරං රසානා කියලා සත්‍ය තරං මේ ලෝකේ රසයක් නැහැ කියලා ඒ නිසා සත්‍ය තමයි මේ ලෝකේ රසවත්ම දේ සත්‍යවාදී කෙනාට ඊළඟට මත්පැන් වල මද්ද්‍රව්‍ය වල මේ බේබදුකමට පුරුදු වෙච්ච විඥානේ හැටි බලන්න ඔබ හොඳට බලන්න සමහර බේබද්ද මේ වැරදි වැඩවලට පුරුදු වුණාට පස්සේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ඔවුන්ම උත්සාහ කරනවා ඔවුන්ටම තේරෙනවා වෙරි හිඳුණාට පස්සේ තේරෙනවා මගෙන් වෙච්ච වැරද්ද ඔවුන් දිවුර ගන්නවා අනේ මං ආයි බොන්නේ නැහැ අද ඉඳන් නවත්තනවා කියන සමහරු ඇවිල්ලා පන්සලේ හාමුදුර ළඟ දිවුරලා යනවා බුදුමැදුරට ගිහිලා දිවුරනවා බෝධියට අත තියලා දිවුරනවා චෛත්‍යයට නල්ල තියලා දිවුරනවා ආයි නම් බොන්නේ නෑමයි කියලා හැබැයි විඥානේ පුරුද්ද ඒකනම් සමහරුන්ට ඒ වෙලාව එනකොට ඉන්නම බෑ මුළු ඇඟම නිකන් දනවා වගේ ඊට පස්සේ හිතෙනවා කමක් නෑ අදට විතරයි එතකොට මෙන්න මේ මට්ටමට විඥානේ අකුසලයට පුරුදු වුණාට පස්සේ අකුසලයේ ඔස්සේ හිත නැඹුරු වෙනවා පින්නට නැඹුරු වෙච්ච විඥානේ පිනක් ඔස්සේ සකස් වෙන දැන් හොඳට බලන්න ওই පින්කම් කරන මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ පින්කම් ගැනමයි හැම වෙලාවෙම ඒ අයත් එක්ක කතා කරොත් පින්කමක් කොහේ හරි චෛත්‍ය පින්කමක් බණ කන්න අසවල් හාමුදුරන්ගේ බණක් తీරෝ යන්න ඕනේ ඒව තමයි ඔළුවේ තියෙන්නේ අන්න රුවන්වැලිසෑය පින්කමක් කරන ලස්සන පූජාව කොහොම හරි යන්න ඕනේ කවුරු හරි එක්ක හරි යනවා නැත්නම් බස් එකේ තනියෙන් හරි යනවා කියලා එතකොට හිත හැම වෙලාවෙම කොහෙද පින්කමක් තියෙන්නේ කොහෙද බණක් තියෙන්නේ කොහෙද පින් කරගන්න තියෙන්නේ ඒ පින්කම් හොය හොයා හිත පිනට නැඹුරු වෙච්ච හිත පින ඔස්සේ සකස් වෙන අකුසල් කරන කෙනා අකුසලේම යෙදෙන්න තැන් හොය හොයා යන. එතකොට අපිට පේනවා මේ පුරුද්ද කියන එක අපි නවත්ත ගත්තේ නැත්නම් මේව නවත්තන්න පුළුවන්. මේව වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. මුළු සතර සතිපට්ඨානි පුරාම බුදුරජාණන් වහන්සේ පෙන්නන බලවත්ම කාරණා තුනක් තීරණාත්මක සාධකයි. හිත වෙනස් කරන්න හිත ආපහු හරව ගන්න තමන්ගේ වැරදි සම්පූර්ණයෙන් සකස් කර ගන්න නිවැරදි කාරයක් වෙන්න උපකාර වෙන බලවත්ම කාරණා තුන ධර්මා අවබෝධයට උපකාර වෙන කරුණ තුන ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය මේ ලෝභ ద్వේෂ මෝහ ආදී අකුසල් උපන්නා වූ අකුසල් යටපත් කරන්න වීරිය තියෙන්න ඕනේ නූපන් අකුසල් නූපදවන්න වීරිය තියෙන්න ඕනේ උපන් කුසල් දැනටමත් ටික ටික හරි බණ අහනවා පින්කම් කරනවා බුදුන් අදිනවා ටික ටික උපදවාගත්ත කුසල් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා දියුණු කරගන්න වීරිය තියෙන්න ඕනේ. උපන් කුසල් බලවත් කරගන්න. නෝපන් කුසල් සමහරු තාම ඉපදිලා නැහැ කුසලයට. ඒ කියන්නේ සීල් ගන්න හිත හිතා ඉන්නවා. තාම පටන් අරන් නැහැ. උපන්නා වූ කුසලයක් නැහැ තාම. සීල මේ කුසලේ. ආ කමන්නේ මේ පොයේට හරි මම සීල් ගන්න. ඔන්න මේ පොයේ ඉඳන් හැදෙනවා කියන. ඔන්න මෙදා ඉඳන් නම් පටන් ගන්නවා මම භාවනා කරන්. එතකොට තාම පටන් අරන්නේ නූපන් කුසල් ඒවා උපදවා ගන්න වීරිය කරනවා. එතකොට ඔය වගේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය
අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදවා ගන්නත් වීරියක් අවශ්‍යයි. මෙන්න මේ වීරියෙන් තමයි විඥානයක් අකුසලෙන් මුදවලා කුසලයට පුරුදු කරන්න තියෙන්නේ. වීරිය. ඊළඟ දේ තමයි නුවණ සම්පජාන. මෙන්න මේ නුවණ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නුවණ දියුණු කරගත්ත කෙනා තමයි හැම වෙලාවෙම යමක් කරන්න කලින් යමක් කියන්න කලින් යමක යෙදෙන්න කලින් එයා නුවණින් විමසනවා මේක කුසල්ද අකුසල්ද මේක පින්ද පව්ද මේක හොඳද නරකද මම මේ දේ කරොත් මේක ධර්මයට එකඟද නැද්ද මේක ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද මේ වේ ආදීනෝ පෙන්නලා දීලා තියෙන්නේ අන්න ඒ විදිහට දහම් දැනුම තියෙන කෙනා තමන්ගේ නුවණින් ධර්මයේ ඔස්සේ විමසලා බලනවා මම මේ දේ කරොත් ඒක හොඳද නරකද හරිද වැරදිද ධර්මයට එකඟද නැද්ද ඒක විමර්ශන සීලී නුවණක් තියෙනවා අන්න ඒ නුවණට කියනවා සම්පජාන එතකොට කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕනේ සම්පජාන කියන හොඳ නුවණක් තියෙන්න ඕනේ ඊළඟට සතිමා සිහිය පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ සිහි මුලා වුණොත් සමහරු කියනවා නේ මට මොනවා වුණාද දන්නේ මං ඉතින් හිතාගෙන හිටියාගෙන මට ඒ විලේ මොනවා වුණාද මතක නැහැ කියලා එතකොට එහෙම වුණාට පස්සේ ආයෙමත් අර වීරිය අරගෙන අකුසලෙන් හිත ගලවලා කුසලයට ගන්න සිහිය තියෙන්නේ සිහිය තියෙන කෙනා සිහියෙන් ඉන්න කෙනා තමයි ඒක කුසල් දකුසල්ද පින්ද පව්ද හොඳද නරකද කියලා නුවණින් විමසන්නේ ඒ නිසා බලවත් සිහියක් සතර සතිපට්ඨානයේ ඔස්සේ දියුණු කරගත්ත තමා දිහා බලන හොඳ නුවණක් දැන් චිත්තානුපස්සනාවේ සතිපට්ඨාන චිත්තානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිත ගැන සිහියෙන් ඉන්න හැටි. අන්න එතකොට අර විඥානේ හිතේ ස්වභාවය හිතේ අකුසල් මතුවෙන්න ඉඩ නොදී සිහිය පවත්වන්න කියන. හොඳට හිත දිහා සිහියෙන් බලාගෙන ඉන්න කෙනාට රාග සහිත අරමුණක් හිතේ ඇති වෙනකොටම තේරෙනවා. රාගං වා චිත්තං රාගං චිත්තංති පජානාති මගේ හිතේ රාග අරමුණක් ඇති වුණා කියලා. හිතේ තරහ යන කේන්ති යන අරමුණක් ඇති වෙනකොටම තේරෙනවා. මගේ හිතේ ව්‍යාපාදේ ඇති තරහ යන අරමුණක් ඇති වුණා. ව්‍යාපාද අරමුණක් ඇති වුණා කියලා තේරෙනවා. එතකොට ඒ අරමුණ හිත දිහා සිහියෙන් ඉන්න කෙනා තමයි වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තංති පජ හිත විසිරෙනකොට විසිරෙනවා කියලා දැනගන්න. හිත ඇකිලිලා නම් ඇකිලිලා කියලා දැනගන්නවා. හිත නිදිමතට කම්මැලි ගතියට බර වෙලා නම් හිත එහෙම ඇකිලිච්ච තීන මිද්දේට බර වෙච්ච හිතක් කියලා දැනගන්නවා. හිත සමාධිමත් නම් භාවනා කරන කෙනෙක් නම් යාට තේරෙනවා හිත ගැන හොඳ සිහියෙන් ඉන්න කෙනාට හිත සමාධියටපත් වෙලා හිත උත්තරීතරපත් වේටපත් වෙලා මේ හිතේ හැම වෙනස්කමක් මේ රාග ద్వේෂ මෝහ ක්‍රියාත්මක වෙන හැටි අකුසලයට නැඹුරු වෙන හැටි කුසලයට යොමු වෙන හැටි සිහියෙන් ඉන්න කෙනාට හිත දිහා බලන්න කියනවා. කය දිහා බලනවට අපි කියනවා හොඳට ධර්මයට අනුකූල කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය ගැන හොඳ අවබෝධයෙන් මේ කයේ හටගත් සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය විමසමි. භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ආනාපාන සතිය ධාතු මනසිකාරී ඉරියාපත සම්පජඤ්ඤ නවසීවතිකි පිළිකුල් භාවනාව මේ හැම භාවනාවකින්ම කය අනුව කය දිහා බලමින් මේ කයේ යථාර්ථය වටහා ගන්න පුළුවන්. ඊළඟට මේ කයේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන හයේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම ඕකෙන් තමයි අපි නොම ගියන්නේ. සැප විඳීමක් එනකොටම රාගානුසී බලවත් වෙන. දුක් විඳීමක් එනකොට පටිඝානුසී එකතු වෙන. උපේක්ෂා විඳීමත් එක්ක අවිජ්ජානුසී එකතු වෙලා යන. ඒ නිසා ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන. හොඳ සිහියෙන් විඳීම ගැන සිහිය පවත්වන. ඒකට කියන වේදනානුපස්සනා. ඊළඟට චිත්තානුපස්සනා මේ හිතේ ඇතිවන සිතුවිලි ගැන හොඳ සිහියක් පවත්වගෙන හිත ගැන හොඳ සිහියෙන් ඉන්න. එතකොට හිතේ හටගන්න හැම සිතුවිල්ලෙන් ලක්ම හොඳට දැකිමින් ඒ අකුසල් ඒ තැනම ප්‍රහාණය කරගන්න වීරිය ගන්න පුළුවන්. ඊළඟට ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට නුවණ මෙහෙවනවා. ධම්මානුපස්සනා පංච උපාදානස්කන්ධේ අවබෝධ වෙන විදිහට යෝනිසෝ මනසිකාරය යොදවන. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයේ මේ පටිච්ච සම්පාදයෙන් හැදෙන හැටි විමසමින් මුලා නොවි ආයතන හයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඊළඟට චතුරාරි සත්‍ය බොජ්ජංග චතුරාරි මේ කොටස් ධම්මානුපස්සනාවටයි. මෙන්න මේ විදිහට සිහිය පවත්ව ගන්න පුළුවන් නම් ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්ත සම්පජාන හොඳ නුවණක් ඇති සතිමා හොඳට සිහිය පවත්වන කෙනා මෙන්න මේ කෙනා තමයි අර විඥානේ සසර පුරුදු කී කී දිගට අකුසලයට පුරුදු වෙවි ආපු විඥානේ කුසලයේ පැත්තට හරව ගන්න. අමාරුයි උත්සාහයෙන් වීරියෙන් නුවණින් ආපස්සට හරවන. එහෙම ආපස්සට හරවන්න කොච්චරනම් පුළුවන්ද කියන්නේ මේ බුද්ධ ශාසනය තුල මහා දරුණු අපරාධකාරයෝ හැටියට දහස් ගණන් මිනී මරපු අඟුලිමාල වගේ අය මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ ආශ්‍රයෙන් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් මුළු ජීවිතේම වෙනස් කරා.
දෙව්මිනිසුන්ගේ වන්දනා ලබන උත්තරම රහතන් වහන්සේලා බවට පත් වුණා. මහා දරුණු අපරාධකාරයෝ, හොරු මංකොල්ලකාරයෝ, වැරදි ජීවිත ගත කරගෙන සල්ලාල ජීවිත ගත කරපු මිනිස්සු, ඒ සියලු වැරදි හදාගෙන අකුසල සහගත පුරුදු වෙනස් කරගෙන කුසලයට යොමු වෙලා සීලාදී ගුණධර්ම වඩලා උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ මහා ආශ්චර්යමත් දෙයක්, අසිරිමත් ධර්මයක්. ඒ ධර්මියට ඒ දේ කරන්න පුළුවන්. ඒ පිණිස ඔබ වීරිය කරන්නට ඕන. ඒ නිසා මේ විඥානයත් එක්ක ආපු සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනම් මහණෙනි සතර අපායේ මහගෙදර කරගෙන ආපු සංසාර ගමන. එහෙමනම් අපේ විඥානේ නැඹුරු වෙලා තියෙන්නේ ධර්මාවබෝධයට නෙමෙයි, මහගෙදර වගේ අපායට නැඹුරු වෙච්ච හිතක්, සතර අපායට නැඹුරු වෙච්ච විඥානයක් අපිට තියෙන්නේ. මෙන්න මේ විඥානේ අපායට නැඹුරු වෙච්ච හිත ධර්මාවබෝධයට යොමු කරලා ධර්මාවබෝධයේ පිණිස සකස් කරගන්නයි ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන නුවණ සතිමා සතිපට්ඨානය තුළ පිහිටවාගත සිහිය. මෙන්න මේ දේ යොදවාගෙන ඔබටත් පුළුවන් හැම බුදු කෙනෙක්ගේ මනුශාසනාව තුළ සඳහන් වෙන ආකාරයට සබ්බ පාපස්සකරණ පාපි අකුසල් වලින් හිත වළක්වගෙන කුසලස් උපසම්පදා පුළුවන් තරම් පිනට කුසලයට ධර්මාවබෝධයට නැඹුරු වෙච්ච කුසලයේ තුළ හිත පුරුදු කරගෙන සචිත්ත පරියෝදපන සමත විදර්ශනා ඔස්සේ හිත දමණය කරගෙන ඒතම් බුද්ධානුශාසන හැම බුදුරුන්ගේ මනුශාසනාව අනුව මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධයට වීරිය වඩන තේ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.